গোলফেস গেদি আমার গোলফেসে কেন না মাটন নাং মেন বিবেচন গুড়া তিয়ন মাটে হ্যাঁ রানে মাইদান ফাইড তিয়ন হুম হ্যাবাই হ্যাবাই আপি ওয়া হিতান্নি ওয়া হিতান্নি মে অপটম এক এক বিদিয়ার মে প্রশ্ন বলপানোয়া কিলানে আপি হিতন না এমে ও বলপান না মাচা අජිත් කියන එක ඒ සිට බී දක්වා ගිහාම ඉවර වෙන එකේ අජිත් ඒකේ ඉඳලා බී දක්වා ගිහින් කියන කතන්දරය ඔය තියෙන්නේ. දැන් හරි මේ එහෙම මෙතනයි කතා කරන්නේ ඒ තාම ඒ තැන ඉන්නේ. උඹ ඒ සිට බී දක්වා ගිහින් ඒක ඇත්ත. ඕක තමයි ඇත්ත. හැබැයි දැන් ඕක ඔහොම කියලා ගත්තට මේ වැඩ කරනකොට බෑනේ දැන් අපි ගෙදරක් ගත්තත් සාලයක් තියෙනවා කාමර තියෙනවා. ඇයි අපි තව කාමර වෙන් කරගෙන තියෙන්නේ? අපිට නිදාගන්න වෙනම කාමරයක් ඕනේ. උයන්න වෙනම තැනක් ඕනේ. එහෙනම් තමයි මේ තැන් වෙන් කරගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙත් අපිට හරියට ගමන් කරන්න නම් මේ වෙන් කරගත්ත තැනක වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්. කෑම මේසෙද නැත්තම් ලිපේද නැත්තම් සාලේද ඇඳ උඩද දැන් අපිට ඒ තැනක් හොයාගන්න ඕනේ. දැන් ඔය උඹ ඔය කියන්නේ මුළු ගෙදරම. මුළු ගෙදරම ගැන කතා කරන්නේ. ගෙදරම කියන්නේ මේ වෙලාවේ හුස්ම ගන්න මේ මහවුල මේ මාතෘභූමි මේ ඒක ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම එකයි. ඒක කතා කරුවට අපේ වැඩ කරන්න යනකොට තෝර ගන්න වෙනවනේ තැන. නෑ නෑ ඒකට මුන් එලවන්න මොකක් නැතකම් බෑ වැඩ කරන්න. කරන්නේ. එලවන්න තමයි වැඩ කරන්නේ. එලවන්න තැනක් තෝර ගන්න ඕනේ. ඒ කෙනෙක් කියලා ඒක බෑනේ කරන්නේ. ඒක හරි. වාසිය අදා තමයි කිව්වකෝ මමත් හිතන්නේ. මේක දැන් අපි කවුරුවත් හැඟීමෙන් අරගෙන මේකට උත්තර හොයන්න බෑ. මොකද ඒක අපි කරපු වැරද්දක් නෙවෙයි. අපි අපි ඒකට මේ අපි වික්ටිම්ස්ලා වෙලා ඉන්නේ නේ. එතකොට ඒකට අපි උදව් අපි ඒක ඔළුවෙන් කල්පනා කරන්න ඕනේ. නෑ දැන් ඒක තමයි අරයා දැන් අර කවුද මහේන්ද්‍ර නයියා කිව්වනේ අරකලේ දැන් කිව්වනේ. දැන් ඒක මට තේරෙනවා. ඒක හේතුව එයා කියන්නේ ඇවිල්ලා දැන් ඔය ටයිම් එකේ මෙයා ගියෝ අරගලයට මෙයාව එහෙම අරස් කරන්න එක ලොකු වැඩක් නෙමෙයි. මේකලන්ට හැප නැහැ. ඒක මට තේරෙනවා. මේ නෑ නෑ මේ වෙලාවේ මේ අර මේ කපු ඉස්සරහට දාගෙන ඉස්සරහට යන එක නෙමෙයි. ඔළුවෙන් ගහන්න ඕන වැඩ. ඒක තමයි. ඒක එයා කියනවා. අජි සහෝදර. මට වෙලාවක් දෙන්න. අජි සහෝදර. එහෙමයි. දැන් මේමයි දැන් ප්‍රශ්නේ දැන් අපි ඉතරම කරේ අර වමේ දේශපාලනේ තුලා හා ලාංකික දේශපාලනය තුළ එමදාම කරේ අර පුදුභාවය ඇති කිරීම සඳහා අනිත් එක මේ පසුබෑමට ලක් කිරීම යටපත් කිරීම. මෙතන තියෙනවා විශේෂයෙන්ම දැන් පොදු සටනක් තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නවා. ඒ වුණාට පොදු සටන තුළ තව මිනිස් කොටසක් ජන කොටසක් ඉතා බරපතල දේශපාලන ආර්ථික දේශපාලන අර්බුදයට දේශපාලන මර්ධනයට ලක්වමින් ඉන්නවා. ඒක පිළිගත්ත නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. දැන් අපි පොදුවේ දැන් මේ ඕල්පේ සරගලේ ගත්තාට පස්සේ ඔයා හරියට මේ අධ්‍යයනය කරලා බලන්න කොච්චර ප්‍රමාණයද උතුරු නැගෙනහිර හා කඳුකර ජනතාවගේ සහභාගීත්වයේ තිබ්බේ කියන එක. ඒකට තියෙනවා හේතුවක්. ඒක අපි පිළිගන්න ඕනේ හේතුවක්. අනිවාර්යම ඒක අපි නිරීක්ෂණය කරලා පිළිගන්න ඕනේ. ඒක ඇයි එමු උනේ? ඇයි උතුරු ජනතාව උතුරු නගරයේ ජනතාව මීට අවුරුදු 10 12කට කලින් ආයුධ සන්නද්ධව නිරතව සටන මේ ජනතාව. ඒ වුණාට ඒ මිනිස්සු ඇයි මේ සටනට සහභාගී වුණේ නැත්තේ? මේ මේ අඩ වෙනතුරු අපි අපේ අපේ සටන තියෙන්නේ එතන. ඊට පස්සේ ඕනම ඕනම ආර්ථික ගැටලුවත් එක්ක දැන් මේ ඉදිරි මේ 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 ගෝල්පියස් අරගලයක කලින් ගියොත් අපි 2022 21 කාලෙට ගියොත් ආපු අධ්‍යාපන ප්‍රශ්නය මේ පෝර ප්‍රශ්නය ගොමින්ගේ ප්‍රශ්නය ඒ කිසි ප්‍රශ්නයකට උතුරේ ජනතාව මැදිහත්ුන් නැත්තේයි කියන කාරණා අපි තේරුම් අරගෙන තියෙනවාද ඉන්නවාද කියන කාරණා අයි අයි අපි අපි ඔයා කියනවානේ දැන් අපි මෙතන තියෙන පොදු ප්‍රශ්නයක් පොදු ලාංගික ප්‍රශ්නයක් කියලා. අයි ලංකාවේ ජීවත් වෙන තවත් ජන කොටසක්. ඒකට සහභාගී වුනේ නැත්තේ ඇයි කියන කාරණාව. එතන තමයි කියන්නේ ඒක නම් නෑ නෑ පොඩ්ඩක් මං කියලා ඉවර වුණාට පස්සේ ඔයා කියන්න ඔයා. ඊට පස්සේ මේ ඒක තියෙන සහෝදර එතන පෑදිලියම තියෙනවා ජනවාරික ගැටලුවක්. ඒ ජනවාරික මර්ධනයක් තියෙනවා. ජන
අර ජාතික මර්ධනයක් තියෙන ජාතික ජන කොටසක මර්ධනයක් තියෙනවා ඒක පිළිගත්තේ නැත්නම් ඒක ඒ වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කරේ නැත්නම් අපිට බෑ ඔයා කියන පොදු කාරණාවට එක් කරන්න එතකොට අපිට තියෙන්නේ විශේෂයෙන්ම දැන් කඳුකර ජනතාව දැන් අපි විශේෂම අද සාකච්ඡාට ගත්තේ කඳුකර ජනතාව ඊට පස්සේ මෙතන තියෙන්නේ ඕනම මේ මේ සටන තුල ගත්තේ නැති නැත්නම් ඒ විදිහට ආපු නැති ප්‍රශ්නයක් තමයි අර අර මම කියපු කරුණු ටික ඒ ඉඳන් අපි ඔච්චර මේ උඩින් ඉඳන් ලාංගික ප්‍රශ්නයක් නැත්නම් ලාංග ජනතාව කියලා කිව්වට අර අර මිනිස් කොටස අර ජන කොටස මේකට එක්කතු වෙන්නේ නෑ ඒ තමන්ගේ ප්‍රශ්නය ගැන කතා කරන්න නොකරනවා දැන් කඳුකර ජනතාවගේ ප්‍රශ්නය ගැන කතා කරන්න නොකරොත් ඒ මිනිස්සු මේ සටනට එක්කතු වෙන්නේ නෑ මේක අපි පොළවේ ඉඳන් කතා කරන අපි මේ සටනත් එක්කත් ඉන්නවා ඒ ජනතාවත් එක්කත් ඉන්නවා මම ගත්තොත් ඔයාලා දන්නවා විශේෂයෙන්ම මං උතුරු නගරේට නියෝජනය කරනවා කඳුකරත් නියෝජනය කරනවා දෙවන පක්ෂයත් විදිහට ඒ අදහස දෙකම මං නියෝජනය කරන තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපි අපි විශේෂම අපි අපේ වාගේ කට්ටිය තේරුම් ගන්න ඕනේ. යූරියා කතා ඒ ඔයා කියන්නේ. ඔයා කියන්නේ. එතකොට මට මං කියන්න ආවේ දැන් අපි අපේ වාගේ අපි ඉදිරියේ ඉන්න දේශපාලන දැන් මෙතන ගැටලු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන පැත්තේ තියෙන ගැටලු තියෙනවා. JVP මතයක් තියෙනවා. වමේ වෙනත් කණ්ඩායමේ මත තියෙනවා. ඒ වුණාට මේ අරගලය යම් කිසි දුරට ඉදිරියට අවිලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒ වුණොත් නමුත් අපිට තියෙනවා මේ මේක ඉදිරියට ගෙනියන්න ඕන නම් මේක අරගලයක් බවට නැත්තම් විමුක්තියක් බවට මේ පොදු අරගලයක් බවට ගෙනියන්න ඕන නම් ඒ ලංකාවේ තියෙන අනිත් මිනිස් කොටස අපි පොදුවෙන් ගහන්න බෑ මේකට ඒ මොඩ පොදු ප්‍රශ්නයක් තියෙනවා ඒ ඉඳ අපි සටන් කරනවා කියන අර පොදු මතය ගහන්න බෑ ඒක මේ වෙනතුරු දුරවල වෙලා තියෙනවා ඒ ඉඳ අපි 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 සාකච්ඡාට ගන්න ඕනේ කරුණු තමයි අපි තේරුම් ගන්න ඕනේ කරුණ මෙතන ජන කොටස් ඉන්නවා ඉස්ලාම් මුස්ලිම් ජනතාව ඉන්නවා ඒ වගේම සිංහල ජනතාව අහා දෙමළ අහා කඳුකර කියන ඒ ජන කොටස හතරක් තියෙනවා ඒ ජන කොටස හතරෙන් ප්‍රශ්න පොදු ප්‍රශ්න තියෙද්දී තව විශේෂ ප්‍රශ්න කීපයක් තියෙනවා විශේෂ ගැටලු කීපයක් තියෙනවා ඒක ස්මතු කර නැතුව ඒක මූලික කර නැතුව අපි පොදු භාවයක් නැහැ මේ JVP වැරදුන තැන ඒක තමයි මම විශේෂයෙන් කියන්නේ JVP වැරදන්නේ එතන තමයි ඒගොල්ලෝ කියනවා අර පන්දිම අරගලේ වුණොත් ඔක්කොම විසඳනවා කියලා ඒක තමයි වැරදිච්ච තැන අපි තේ වැරදි කරන්නේ නැතුව අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු මේ මේ ජන කොටසට ස්ථාම් මුස්ලිම් ජනතාව ගත්තාම ඒගොල්ලන්ට තියෙනවා විශේෂ ප්‍රශ්න ඒ වගේම කඳුකර ජනතාවට මේ වෙනතුරු ප්‍රවේශි භාවයක් නැහැ ඒක පිළිගන්න ඕනේ එතකොට ඒක ආකඩ දාලා අපි යන්න බෑ ආකඩ දාලා මේ අරගලයට යන්න බෑ එතකොට ඒක ඒකත් එක්ක තමයි මේ අරගලයට අපි සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ඒ වගේම උතුරු නැගෙනහිරට තියෙනවා තව වෙනත් ප්‍රශ්න ඉදම් ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ගේ දේශපාලන මර්ධනය තියෙනවා ඒ වගේ ඒක ඒක අහකට දාලා අපිට කියන්න බෑ සහෝදරයා පොදුවෙන් අපි ලාංගික ජනතා විද්‍යාවේ සටන් කරමු කියන පොදුභාවය ඒක අහකට දාලා දන්න බෑ ඒකයි මම කියන්නේ අපි ගොඩක් ඒ තැනින් නම් සාකච්ඡා කරමු සහෝදරයා උඹ ඉන්නේ ඊටම මානසික හැඟීමක ඔව් විප්ලවීය වගේම මානසික හැඟීමක ඉන්නේ අපි හැමෝම එකයි කියන තැන ඔව් මෙතන තියෙන භෞතික ප්‍රශ්නේ ඕක නෙමෙයි අද නෑ නෑ පොඩ්ඩක් ඉඳහංකො මං කියන කාරණේ අහපන්කො මම බොට කිව්වා රාගල මචං තවුම යටිපැත්තේ හේරත් පුරයි මොකද තව පුරේකු තියෙනවා මචං තවුම යටිපැත්තේ ඒ කියන්නේ ගේවල් 100ක් විතර එක පැත්තක තියෙන තව 100ක් විතර තව පැත්තක තියෙන ඒ කට්ටිය සිංහල මමත් එක්ක මචං හැම කෙනෙක්ම ලාම්තිල් පත්තු කරනවා ලාම්පුත ලිපට දාන්නුම වෙන දරට ලිපට කුස්තියට ඒ හැම දෙයකම ලාම්පුත ලෝණ. ඔව්. මම කියන ප්‍රායෝගික කාරණා. මම මචන් දවස් රෑ 12 ඉඳලා පස්වෙන්ද දවල් 9:00 විතර වෙනකන් ජේසිල්ලන්ගේ තාත්තගේ මරණ දවසේ ගිහිල්ලා හිටියා. මම හිටියේ මචන් මමත් එක්ක සිංහල 10ක්වත් අර ලාම්පුතල් පොලිමේ හිටියේ නෑ. right. මම හිටියේ 420 ගානකට විතර නම්බර් එකකට. 418
මට හොඳට මතකයි 410 නම්බරේ මං හිටියේ. එතකොට මචං සිංහලු හැම එකම ලාම්බු තෙල් පාවිච්චි කරන වන්නං ඇයි සිංහලු 10ක් විතර පොලිමේ හිටියේ? එතකොට අනිත් දෙමළුන්ට මොකද්ද තියෙන ගැටලුව? සිංහලුන්ට තියෙන ගැට එක සමාන ගැටවන්න අපිට තියෙන මචං හැමෝටම ගෑස් නැහැ. ඔව් නෙමෙයි පන් ගැටලු. නෑ ඕක මෙහෙම මම හිතන්නේ ඔතන මෙහෙම අපි අපිට මේ සංවාදයේ ඉස්සරහට අර යනවා මෙහෙම හැමෝටම විවිධ අදහස් තියෙන්න පුළුවන් ඒකට අපි ගරු කරන්න ඕන කාලේ ඉවරයි ආයෙත් අලුතෙන් ගන්න වෙනවා තව විනාඩි 10ක් තියෙනවා මයික යන්න හරි දැන් මෙතන මෙහෙමයි දැන් අපි අපි අතර දැන් අපි මෙතන 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවනම් 6 දෙනෙකුගේ අදහස් තියෙන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ඒක අපි පිළිගන්න ඕනේ එකක් ඒ අදහස තම තමන්ට තියෙන අදහස අපි පිළිගන්න ඕනේ එතකොට හැබැයි ඒක අපි පිළි අරගෙන තමයි මෙතෙන්ට මේ සාකච්ඡාවට එන්නේ ඇවිත් තියෙන්නේ එතකොට දැන් අපි හැබැයි ඔක්කොටම ඕනේ මෙතන මේ විවිධ අදහස් අපි ඔක්කොම තියාගෙන අපි මේ එකක් වෙනුවෙන් පොදු දෙයක් කරන්න ඕනක්ම තියෙනවා අපි ඔක්කොටම විවිධ ඔක්කොම විවිධ අදහස් තියෙනවා හැබැයි අපිට ඔක්කොටම එකතු වෙලා පොදු දෙයක් කරන්න ඕනේ දැන් ඒ පොදු දේ කොතනින්ද දැන් තාම පටන් ගන්න නැහැනේ දැන් අපි ඔක්කොම එක එක විදිහට එක දේවල් ගොඩාක් කරනවා මහේන්ද්‍රල් කරනවා නියාල් කරනවා ප්‍රියන්ත කරනවා මම කරනවා අජිත් කරනවා ජගන් කරනවා අපේ අනිත් සහෝදරයා මොහන් සහෝදරයා කරන ඔක්කොම කරනවා හැබැයි දැන් ඒ කරන ගමන් තමයි දැන් මේ කතා කරන්න හදන්නේ අපි ඔක්කොටම පොදු වෙලා දැන් මොකද්ද කරන්න පුළුවන් කියලා දැන් අජිත්ගේ මාතෘකාවට ගියොත් අපි මම මුලපිරීමක් විදිහට මම කියන්නේ දැන් අජිත් කියන කාරණාව පදනම් කරගෙන අපි මේකට අප්‍රෝච් ඇතුල් වෙනවා නම් ඒ කියන්නේ ලංකාව මගේ යෝජනාව ලංකාව කියන එක නෙවෙයි දැන් මෙතන අපි එකතු වෙලා ඉන්නේ මේ අපි කතා කරන්න හේතුනේ තතු කරේනේ අජිත්ගේ අදහස පදනම් කරගෙන කොහොමද වතු කරේට මේක ඇප්ලයි කරන්නේ කියන එක තමයි ඒක කොහොමද එහෙමනම් A to ABC කියලා කොහොමද අපි පටන් ගන්නෙ කියන එකට අපි විශ්ය කරගන්න පුළුවන් අදහස් කොහොමද දැන් එතකොට මේ පරණෙව්වාවත් ඉස්සර නෙවෙයි මේ වැඩක් කරන්න කොහොමද මොකද්ද කරන්න පුළුවන් කියන එකට යෝජනා ඉදිරිපත් වුණා නම් හරි නෑ වැඩක් දැන් වැඩේ තියෙන්නේ මේකනේ වැඩක් කරන්න අපි මේ සමාජ තත්ත්වය තේරුම් ගන්න තියෙන්න බෑ මොකද්ද මේ තියෙන සමාජය කියන එක ඒක තේරුම් ගන්න තු වැඩක් කරන්න බෑ වැඩක් කරන්න ගියොත් එහෙම ඉතින් හරි උඹ තේරුම් ගන්න තියෙන එක අපි මෙතන ඉන්න හැමෝම පිළිගන්නවා එතකොට දැන් එක එක්කෙනා එක එක මට්ටමින්නේ තේරුම් ගන්නෙ. දැන් උඹ තේරුම් ගන්න විදිහෙන් කියන්න බෑ අනිත් කෙනාට ඒ විදිහට තේරුම් ගන්න. එතකොට ඒක තමයි අර නැවතර ෆැසිස්ට් වගේ. නෑ ඉතින් මම දැන් මං 3-4 දෙනෙකුට ඉඳ දුන්නානේ මෙතන මෙතන ඉඳ දෙන්නේ ඒක නෙවෙයි. අදහස තමයි. ඉතින් මට අදහස කියන්න චාන්ස් එකක් හම්බුනේ නෑ කියලා මං හිතන්නේ. ඉතින් ඔය ඒක කියපයි ඒක. ඔව්. ඉස්සලා උඹ තමයි වැඩිම කතා කරේ මම. මේකේ අපි ලංකාවේ ප්‍රශ්නේ කියලා මොකද්ද හඳුනාගෙන ඔය පාලකයෝ ලංකාවේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ මේ ඉන්න ජාත් මිනිස්සු ටික සාම්ප්‍රදායික මිනිස්සු ටික මරණ ව්‍යාපෘතිය කියන්නේ මේක නම් භෞතිකය එතකොට අපි මේකට නෙමෙයිද පොලිටිකල් එක තෝරන්න ඕනේ එතකොට මේ ආපහු ගිහිල්ලා මේ අර එක්කොල්ලෝගේ මේ එහෙම එකක් නෑ මේ මිනිස්සු අපි ඔක්කොම එකයි මෙතෙන් නෙන්න ඕන ඒකට එක විදියට සම්බන්ධ වෙනවා මේක අපේ රට අපි හුස්ම ගන්න රට මේ මොහොතේ හුස්ම ගන්න අපේ අත්තලා මුත්තලා මොකව වුණත් අපිට අදාල නැහැ උන් වහලු වෙන්න ඇති හැබැයි අපිට වහලු වෙන්න බෑ කියන තැනකට එන්න ඕන අපි
එහෙම නැතුව මේ 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 ආපහු උන් එක ඩීල් ගහලා මේ 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 අපේ පැවැත්ම ස්ථාර කරන්න බෑ. උන්ගේ උන්ගේ අරමුණම ප්‍රධාන පොලිටික්ස් එක තමයි අපේ පැවැත්ම අහෝසි කරන එක. ඒතර අපි දැනගන්න එපා අපේ පැවැත්ම ස්ථාර කරන විදියක් හදන්න. මේ මේ ජාතිය නම් මනම් එහෙම එකක් නෑ මිනිස් ජාතිය. එච්චරයි. ආය සිංහලද උඩ රටද පහත රටද නම් මන එකක් නෑ මිනිස් ජාතියක්. මේ මොහොතේ මේ මහ පොළොවේ හුස්ම ගන්න අපි ඔක්කොම මිනිස්සු එකයි. එතකොට අපෝ බෙදන්න දෙයක් නැහැ. දැන් මේකේ තියෙන බෙදන්න තියෙන්නේ බලය විතරයි මිනිස්සුන්ට. ඒ කියන්නේ අඩුම ගානේ ග්‍රාම සේවක වසම ගානේ බලය බෙදන්න ඕනේ. එතකොට ඉවරයි මේ ප්‍රශ්නේ. එතකොට මේ 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 මෙහෙම මුන්ට මේ මේ කීප දෙනෝ පවුල් කීපයට මේක මේ කරන්න බෑ. එතකොට ඔහොම ලොකු ප්‍රශ්නයක් එන්නේ අපි ඔක්කොම එකට මේ මේ එකට ජීවත් වෙලා මේක ඇවිල්ලා මේ මහ පොළවේ ජීවත් වෙලා ජීවිතේ විඳලා මේ දැන් මිනිස්සු ලංකාවේ ජීවිතේ කවුද නිලින්නේ කියන්නකො දුවනවා 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 හැම කුච්චලයක්ම ඔය බහුතරයක් කුච්චලෝ මේක වෙනස් කරන කවෝ වෙනස් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දත්තයක්. හැබැයි මේක අපි වෙනස් කරන්න ඕන. මේ තරගේ නතර කරන්න ඕන. මේ තරගේ නතර කරලා අපි ඔක්කොම මිනිස්සු වෙන්න ඕන. දැන් මේක කොහොමද ගමු එහෙනම් ඊළඟ එක. හරිද? අජිත් සහෝදරයා. පිළිවෙරද කියලා. ඔව් දැන්ට මට කියන්න ඕන එක විතරයි. ඊට පස්සේ අපහු මත වෙනකොට කාරණා එක්ක කතා කරමු. අජිත් සහෝදරයාගේ හියුමන් අදහස මේ අපි කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඔව්. පොදු අරගලයක් අද තියෙනවා. අපි ඒ අරගලේ පොදුවේ ගන්නවා. අපි ඒ පොදු අරගලයට පොදුවේ සහභාගී වෙනවා. අනිවාර්යයෙන්. අද සාකච්ඡාව තියෙන්නේ ඒක ගැන නෙමෙයි. ආ. මේ පොදු අරගලය තුල කොහොමද වතුකම්කරු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් ඉදිරිපත් කරන්නේ? ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේම වූ දෙමළාට දෙමළාගේම වූ ප්‍රශ්නයක් තියෙනවා සිංහල භාෂාවෙන් කියනවනම්. ඒ පොදු මහා සටන තුල කොහොමද මේ දෙමළාට දෙමළා වූ ප්‍රශ්නය වතුකම්කරු දෙමළාට වූ ප්‍රශ්නය අපි ස්ථානගත කරන්නේ? ඒ කියන්නේ අපේ බුද්ධිමය සංවාදයේ තුල. ඔව්. අනිත් එක දෙමළ වතුකම්කරු ජනතාවට අර අපි කියන තොණ්ඩමල්ලගෙන් අයින් කරන්න ඕනේ නම් තොණ්ඩමල්ලගෙන් විතරක් නෙමෙයි අනිත් පෙරේ හිටින මහා කණ්ඩායම් වලින් අපි විතන් වෙන්න නම් අපිට මූ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඔව්. ඔව් අනිවාර්යයෙන්ම. අපි කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඒක ප්‍රායෝගික කරන්නේ කොහොමද කියන එක තමයි අජිත් අපේ අදහස. ඔබගේ අදහස පිළිගන්නවා. ඒ පිළිගන්නේ ඔයා කියන තැන ඉඳලා නෙමෙයි. ඒ කියන්නේ තව අවුරුදු 100ක් විතර ගියාම ලංකාව තියෙන තැන. නෑ. ඒ අවුරුදු 100ක් යන්න ඕනේ නැහැ. මේක එකයි කියන්නේ මේක ඇවිල්ලා රිවොලූෂන් එක තියෙන්නේ කල්චරල්. සංස්කෘතික විප්ලවයක් තියෙන්නේ.